අයිබෝන් දුවේ පුතේ මමද කතා කරන්න යන්නේ අට ශ්‍රේණියට අදාළ ශාන්ති කර්මාශ්‍රිතව දුෂ්‍ය කලාංග අගයමු යන පාඩම් පිළිබඳව. ඈත අතීතයේ ඉඳලම ශ්‍රී ලාංකික ජනතාව මේ ශාන්ති කර්ම පැවැත්වීම සම්ප්‍රදායක් විදියට සිදු කරනවා. මේ ජනතාව තුළ පවතින විශ්වාස විවිධ ඇදහිලි ආශ්‍රයෙන් තමයි මේ ශාන්ති කර්ම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ශාන්ති කර්ම වලින් මේ මිනිස්සු බලාපොරොත්තු වුණේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම, ලෙඩ රෝග සුව වීම, එතකොට රටට සෞභාග්‍ය හා ශාස්ත්‍රීයත්වය ළඟා කරලීම. මේ ශාන්ති කර්ම ආශ්‍රිත විවිධ සැරසිලි, ඒ කියන්නේ ශාන්ති කර්ම වලට භාවිතා කරන විවිධ සැරසිලි අංග තියෙනවා. ඒ ගැන අපි මේ පාඩම තුලින් කතා කරනවා. ඒ අනුව සිංහල හා දෙමළ ජනතාව අතර ප්‍රචලිත මේ ශාන්ති කර්ම කොටස් හතරක් දකින්න ලැබෙනවා. එකක් තමයි කොහොඹාකංකාරිය ශාන්ති කර්මය. ඊළඟ එක දෙවොල් මඩු ශාන්ති කර්මය. පහන් මඩු ශාන්ති කර්මය. අවසාන එක කුම්භාභිෂේකම් ශාන්ති කර්මය. අපි ඉස්සරම කොහොඹාකංකාරි ශාන්ති කර්මය ගැන කතා කරමු. කොහොඹාකංකාරි ශාන්ති කර්මය උඩරට නර්තන සම්ප්‍රදායත් එක්ක බැඳිච්ච ශාන්ති කර්මය. පළමු කොහොඹාකංකාරි ශාන්ති කර්මය කොහොඹා දෙවියන් මුල් කරගෙන තමයි අනුරාධපුර මහමෙවුනාවේදී පවත්වලා තියෙන්නේ. ඒ පැවැත්වූ බවට රාජාවලිය සාක්ෂි දරනවා. මෙහිදී රෝග බිය දුරු කිරීම, සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය ළඟා කරලීම තමයි අරමුණු වෙලා තිබුණේ. මේ ශාන්ති කර්මවලදී දකින්න ලැබෙන විශේෂ සැරසිලි අංග තමයි දුවේ පුතේ මඩුව සැරසීම. මේ මඩුව ඇතුළත අයිලේ හා යහන සකස් කිරීම දකින්න ලැබෙනවා. ඒ කියන්නේ පූජා භාණ්ඩ තැන්පත් කිරීම, පූජා භාණ්ඩ තියලා තියෙන ස්ථාන වලට තමයි මේ අයිලේ හා යහන සකස් කිරීම කියලා කියන්නේ. මේ මඩුව සැරසිලි කරන්න යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය. ඒ කියන්නේ දුවේ පුතේ ගොප්කොළ, හබරල කොළ, කෙසෙල් කොළ ආදී නිර්මාණය කරගත් ඒ කෙසෙල් කොළ, ගොප්කොළ, හබරල කොළ ආදීන් නිර්මාණය කරගත් කැටයම් දකින්න ලැබෙනවා. මේ මඩුව සැරසීමේදී පොල්, තැඹිලි, දෝතලු, ඉඳි, කෙසෙල් කැන් ආදී අන්නාසිත් ආදිය භාවිත කරනවා. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මය ගැන. මේ දෙවොල් මඩු ශාන්ති කර්මය පහතරට නර්තන සම්ප්‍රදායත් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පළමු දෙවොල් මඩු ශාන්ති කර්මය පත්තිනි දෙවගණ හා දෙවොල් දෙවියන් මුල් කරගෙන රුවන්වැල්ල ප්‍රදේශයේදී පවත්වලා තියෙනවා. මේකෙදී මේ සේරමාන් රජුගේ හිසේ අටගත් රෝගය සුවපත් කිරීම අරමුණු කරගෙන තමයි මේ දෙවොල් මඩු ශාන්ති කර්මය පවත්වලා තියෙන්නේ. මේ ශාන්ති කර්මවලිනුත් මිනිස්සු බලාපොරොත්තු වෙලා තියෙන්නේ බෝවන රෝග ආදියෙන් මිදීමත්, සෞභාග්‍ය හා ශාස්ත්‍රීයත්වය උදා කරලීම. මේ දෙවොල් මඩු ශාන්ති කර්මය ආශ්‍රිතව අපිට දකින ලැබෙන ප්‍රධාන සැරසිලි අංගය තමයි මඩුව සැරසිලි කිරීම. මේ මඩුව සැරසිලි කිරීමේදී මේ තැඹිලි, පොල්, එතකොට පුවක්, ඉඳි ආදී විවිධ ස්වභාවික ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒවායින් සරල සාම්ප්‍රදායික මෝස්තර කැටයම් කරගෙන තියෙනවා. ඒ මේ වගේම පත්තිනි තොරණ, දෙවොල් තොරණ ආදිය ඉදිකිරීම විශේෂ අංගයක්. ගොප්කොළ වලින් නිර්මාණය කරගත් ගොප් දංවැල් ආදී එතකොට කාලපන්දම් ගහ මඩුව අසල නිර්මාණය කරනවා. මේ සැරසිලි කරන්න යොදාගන්න අමුද්‍රව්‍ය තමයි කෙසෙල් පතුරු, ගොප්කොළ, හබරල කොළ, විවිධ වර්ණවලින් යුක්ත පත්‍ර ආදිය. ඒ කියන්නේ දුවේ පුතේ
මේ ශාන්ති කර්ම වලට ගොඩාක් යොදාගෙන තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය පමණයි. ඒ සුවිශේෂී තත්වයක්. ඊළඟට අපි කතා කරමු පහන් මඩු ශාන්ති කර්මය ගැන. මේ පහන් මඩු ශාන්ති කර්මය සබරගමු නර්තන සම්ප්‍රදායත් එක්ක නිර්මාණය වූවක්. මෙහි උත්පත්ති කතාව විදිහට සේරමාන් රජුගේ හිසේ හටගත් ඒ හිසේ අමාරුව පදනම් කරගෙන තමයි මේ ශාන්ති කර්මය පවත්වලා තියෙන්නේ. පළමු පහන් මඩු ශාන්ති කර්මය පවත්වලා තියෙන්නේ රුවන්වැල්ල නම් ප්‍රදේශයේ. මේ පත්තිනි දෙවියන් දෙවොල් දෙවියන් මුල් කරගෙන තමයි මේ ශාන්ති කර්මය පවත්වලා තියෙන්නේ. ඒ සඳහා ප්‍රධාන සැරසිලියන්ගේ තමයි මඩුව සැරසීම. ඒ මඩුව ඇතුළත තියෙන යහන තොරන් සකස් කිරීමත් දක්නට ලැබෙනවා. පත්තිනි තොරණ සහ දෙවොල් තොරණ සුවිශේෂී අංගයක්. විෂ්ණු කතරගම තමන් නාත යන දෙවිවරුන් මුල් කරගෙන මල්ලෙහන් සකස් කිරීම මේ සඳහා යොදාගෙන සරල සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරනවා. මේකෙදි පාවිච්චි කරන අමුද්‍රව්‍ය විදිහට ගොක්කොළ, හබරල කොළ වැනි ද්‍රව්‍ය බහුලවම භාවිතා කරනවා. කියන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය තමයි මඩුව සැරසීම සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තැඹිලි පොල් ආදියත් යොදාගෙන තියෙනවා. ඊළඟට අපි කතා කරමු කුම්භාභිෂේකම් ශාන්ති කර්මය ගැන. මේ කුම්භාභිෂේකම් ශාන්ති කර්මයේ දුවේ පුතේ අපිට දකින්න ලැබෙන්නේ Hindu කෝවිල් ආශ්‍රිතව පවත්වන ශාන්ති කර්මයක් විදිහට. මේ ශාන්ති කර්මය තේමින්තිය පූජාවන් වල බිඳී ගිය බලය, කියන්නේ මේ කෝවිල් ආශ්‍රිතව පවත්වන පූජාවන් වල බිඳී ගිය බලය තවත් වැඩි කරන්න, ශක්තිමත් කරන්න ඒව අරමුණු කරගෙන තමයි ඒ පවත්වල මේ කුම්භාභිෂේකම් ශාන්ති කර්මය පවත්වන්නේ. ඒ වගේම මේ Hindu කෝවිලේ අලුතෙන් ඉදිකරන ලද කෝවිල් ගොඩනැගිල්ලට අවශ්‍ය වන බලය ලබා ගැනීම වසර 12කට වරක් මේ ශාන්ති කර්මය පවත්වනවා. ඒ වගේම තමයි අතීතයේ ඉඳලම සම්ප්‍රදායක් විදිහට මේක පැවතෙන බව ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේකෙදි ප්‍රධාන සැරසිලියංග විදිහට චාරිත්‍ර ඉටු කිරීම සඳහා කෝවිල ඇතුළත නැත්නම් කෝවිල පිටතත් වෙනම මඩුවක් සෑදීම සිදු කරනවා. එය ඒ මඩුවට තිය කියනවා අපි යාගශාලෙයි කියලා. ඒ මඩුව හතර දිශාවෙන්ම ඒ මඩුවට ඇතුල් වීමට පුළුවන් වන විදිහට තමයි අඹ ලී වලින් හදලා තියෙන්නේ. මේකෙදි මේ මඩුව ඇතුළත උඩුවියන් බැඳීම සඳහා රෙදි පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මඩුව ඇතුළත අලංකරණය සඳහා වියන් සැරසීම සඳහා රෙදි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ප්‍රධාන දොරටුවට ඉදිරිපසින් දෙවියන් වෙනුවෙන් දෙවියන්ගේ වාහනය වන සංකේතය. අපි දන්නවා දුවේ පුතේ මේ Hindu භක්තිකයන්ගේ දෙවියන් අදහන දෙවියන්ගේ වාහනය තමයි නන්දි ගවරුව නේද? මේ නන්දි ගවරුව සහිත කොඩිය සහ තවත් ඒ වගේ ත්‍රිකෝණාකාර කොඩි වැල් වලින් මඩුව සැරසීම කරනවා. මඩුව සැරසීම කිරීමේදී ඒ සඳහා නෙළුම් මල්, ඕලු මල්, වෘත්ත හා සමචතුරස්‍ර හැඩ යොදාගෙන මේ මඩුව ඇතුළත බිම සකස් කිරීමේදී මේ අර Hindu ආගමිකයන්ගේ ගෙබිම සැරසීම සඳහා කෝලම් රටා යොදා ගන්නවානේ. ඒ වගේම මේ මඩුව ඇතුළතත් බිම සකස් කිරීමේදී කෝලම් රටා යොදා ගන්නවා. මේ මඩුව සැරසීම සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය තමයි අඹ ලී, කෙසෙල් ගස්, පුවක්, උක් ගස්, කොප් එතකොට ගොප් කොළ වර්ග, පොල්, පුවක් මල්, මල්වැල්, මල්මාල වගේ ස්වභාවික ද්‍රව්‍ය වලින් වැඩිපුරම හදාගන්න අලංකාරය කරගන්න
දේවල් තමයි මේ සැරසීම සඳහා යොදාගන්නේ. තැඹිලි පාට, එතකොට නිල් පාට, රතු පාට, කොළ පාට සහ කහ පාට යන රෙදි දිලිසෙන හරි නැත්නම් දිලිසෙන්නේ නැති රෙදි නැත්නම් කඩදාසි වර්ග මේ සඳහා මේ සැරසිලි සඳහා යොදා ගන්නවා. ඒ අනුව දුවේ පුතේ මේ ශාන්ති කර්ම අපිට කොටස් හතරක් දක්ින්න ලැබෙනවා. ඒ කොහොඹාකංකාරිය ශාන්ති කර්මය, දෙවොල් මඩු ශාන්ති කර්මය, පහන් මඩු ශාන්ති කර්මය, කුම්භාභිෂේකම් ශාන්ති කර්මය.